ලසන්තේ සේවේකනේ ජෝර්ධානයේ එයාට තිබුණේ කුඩා දරුවෙකු බලාගන්න සහ ඒන්නේ වසේ ඉවුම් වියුම් රාජකාරි කරන්න. මේ දරුවා අවුරුදු දෙකක් විතර කුඩා දරුවෙක්. ඉතින් ස්වාමි දියණිය සමග හරිම ලෙන්ගතුකමෙන් ලසන්ති ඇගේ රාජකාරිය අකුරටම කිකපලා. දරුව රාත්‍රියේ නිදු කරවන්නේ ස්වාමි දියණියගේ ලසන්තිගේ කාමරවල මැද්දේ තියෙන කාමරේ. ඉතින් ලසන්තිට එම කාමරේ කුමක් සිදුවහන් ඒව හොඳින් ඇහෙනවා. ඒ වගේම ලසන්ති ඒ ගැන අවධානයෙන් සිටි. ඉතින් මෑතක සිට මේ දරුවා මහරයට මහවයෙන් හඳන්න පටන් ගත්තා. කිසිවක ඔහුට පහර දෙන්නාක් මෙන් ශබ්දද සමග මේ හැඳීමේ ශබ්දය දෝංකාර දුන්නා. ලසන්ති එවෙලෙම ගොස් සොයා බැලුව කාමරේ කිසිවක් දක්නට ලැබුණේ නැහැ. මෙසේ දින ගණනාවක් සිදුවුණා. ලසන්ති මේ ගැන ස්වාමිදීනියටත් දැනුවා. CCTV කැමරා ආදිය සියල්ල පරීක්ෂා කළා. දරුවා මහරය ඇඳවීමට තරම් කිසිවක් එහි දක්නට ලැබුණේ නැහැ. ලසන්ති නියුනේ මේ නම් අනිවාර්යෙන් භූත බලවේගයක් යැයි සිතන්. ඇය ඒ පිළිබඳව ස්වාමිදීනියට කිව්වත් ඇය ඒවා විශ්වාස කළේ නැහැ. නමුත් මෙය මෙසේ තවදුරටත් සිදුවුණා. ඒ නිසා දරුවාව ස්වාමිදීනියගේ කාමරේ තබා ගන්නට ස්වාමිදීනිය කටයුතු කළා. නමුත් මහරයට දරුවාගේ ඇඳිල්ල නතර වුණේ නැහැ. ඉතින් බැරිම තැන ලසන්ති සිය ගමේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් මේ ගැන පිහිට පැතුවා. කාරණේ වටහාගත් ස්වාමීන් වහන්සේ කළ යුතු වත් පෙහෙවත් ටික ලංකාවේ සිට ලසන්තිට දැන්වුවා. මේවා ගැන විශ්වාස නොකළත් අරුවා ගැන සිතා ස්වාමිදීනියත් එමවත් පෙහෙවත් කිත ඉටු කිරීමට ලසන්තික අවස්ථාව ලබා දුන්නා. ඇය විසින් ස්වාමීන් වහන්සේ කියූ ලෙසම එමවත් පෙහෙවත් ටික සිදු කළා. ඉතින් පොදුම හිතන විදිහට එතැන් සිට මේ දරුවාගේ ඇඳිල්ල නතර වුණා. ඉතින් ලසන්ති ස්වාමීන් වහන්සේ අමතා දහස් වාරයක් පින්නුණා. ඒ වගේම ස්වාමිදීනියත් ලසන්තිට අනේක වාරයක් ස්තුති කළේ මේ දේවල් ඇය විසින් සොයා බලා සිදු කිරීම ගැනයි.